දශක 8කට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ ස්වකීය මතක සටහන් තැබූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අදටත් ආසියාවේ දැවැන්තතම ශ්‍රව්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයයි. එදා මෙදා තුර තාක්ෂණයේ විවිධ වර්ධනයන් ආරෝපණය කර ගනිමින් ගුවන්විදුලිය නොසැලී ජන සමාජය තුළ තම මෙහෙවර ඉටු කිරීමට බැඳී සිටි. ගුවන්විදුලියේ මෙවලම් යනු ජීවියෙකුගේ ඉන්ද්‍රිය පද්ධතිය හා සමාන වන ඒකකයක්. ගුවන්විදුලියේ මයික්‍රෝෆෝනයේ සිට නිවසේ ගුවන්විදුලි යන්ත්‍රය දක්වා මේ මෙවලම් පද්ධතිය ව්‍යාප්තව පවතී. ප්‍රධාන පාලක මැදිරිය, ට්‍රාන්ස්මීටර්, සජීවී මැදිරි උපාංග, පටිගත කිරීමේ උපාංග ඇතුළු සුවිශාල යන්ත්‍ර සූත්‍ර සමූහයක තාක්ෂණය හා අත්කල් බැඳගත් ජාතික ගුවන්විදුලිය කෙනෙකුට එක් වරම බලා වටහා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ වූවක්. මෙම තාක්ෂණික උපකරණ හා මැදිරි ඩිජිටල් තාක්ෂණය ඔස්සේ යාවත්කාලන කිරීම අතිශය වැදගත් වන්නේ අපෙන් රටට දෙන පණිවිඩය වඩාත් තීව්‍ර ලෙස ජනතාවගේ සවන්පත් අතරට ගෙන යාමටයි. මේ නිසාම රජයේ මේ වන විට මහභාණ්ඩාගාරයේ මගින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරි සහ උපකරණ යාවත්කාලන කිරීම සඳහා 2016 වර්ෂය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. එසේ වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 200කි. එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සුවිශාල පිටුබලයකි. මේවා අතරින් සම්බන්තා මැදිරි ඉතා වැදගත් ස්ථානයකි. නිවේදකයා ඍජුවම අසන්නන් ආමන්ත්‍රණය කරන ස්ථානය සම්බන්ධතා මැදිරියයි. එහි මයික්‍රෝෆෝනය, යතුරුපුවරු, කන්සෝලය, පරිගණක ආදී මේ සියලු උපාංග ඉතා යහපත් තත්ත්වයක පැවතීම අත්‍යවශ්‍ය වෙයි. එබැවින් මෙවර රුපියල් මිලියන 20ක මුදලක් සම්බන්ධතා මැදිරි යාවත්කාලන කිරීම සඳහා වෙන් කර තිබේ. පටිගත කිරීමේ මැදිරි සියල්ලම නවීන ඩිජිටල් තාක්ෂණයට හසු කර ගනිමින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 20ක් වෙන් කර තිබේ. ජාතික ගුවන්විදුලියේ පටිගත කිරීමේ අංශය ඉතා සවිමත්ව තිබීම අත්‍යවශ්‍ය කරුණකි. අපට තිබෙන ඉතා වැදගත් මැදිරියක් වන්නේ බහුකාර්ය මැදිරියයි. වෙනත් මැදිරිවලට වඩා මෙහි විශේෂත්වය වන්නේ විවිධ කාර්යයන් සඳහා මල්ටි ස්ටුඩියෝ හෙවත් බහුකාර්ය මැදිරිය යොදාගත හැකිවීමයි. විශේෂයෙන්ම සංගීත ප්‍රසංග සහ පටිගත කිරීම සඳහා වඩාත්ම උචිත වන්නේ මෙම බහුකාර්ය මැදිරිය වන අතර එහි අලුත් වැඩියා කිරීම සඳහා 2016 වර්ෂයේට මුදල් ප්‍රතිපාදනයර්ථේ රුපියල් මිලියන 7 වෙන් කර තිබේ. 21 වන සියවසට පානගා ඇති මේ යුගයේ තාක්ෂණය සමගින් අත්වල බැඳ ගැනීම අපට අවශ්‍යම සාධකයකි. පරිගණකයෝ සිය සියල්ල සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාවක් තිබෙන යුගයක අප ඒ සඳහා ප්‍රවේශ වීම ඉතා වැදගත් කරුණකි. ඒ නිසාම පරිගණක මෙහෙයුම් කාර්යාලයක අවශ්‍යතාවය අපට තදින්ම දැනේ. එබැවින් කාර්යාල පරිගණක මිලදී ගැනීම සඳහා මෙවර රුපියල් මිලියන 5ක් වෙන් කර තිබෙන අතර එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉදිරි ගමනට මහත් පිටිවහලක් වනු නොඅනුමානයි. අප මේ ව්‍යාපෘති යර්ථේ මැදිරි සම්බන්තා මැදිරි පරිගණක කටයුතු සියල්ල යාවත්කාලීන කළත් නව උපකරණ සවිකිරීමට සිදුවන අවස්ථාවන් රාශියකි. විවිධ අවස්ථාවල මැදිරිවල උපාංග ක්‍රියාවිරහිත වූ විට ඒ සඳහා නව උපාංග යොදා ගැනීමට තිබේ. එබැවින් රුපියල් මිලියන 1 මුදලක් උපාංග මිලදී ගැනීම සඳහාද මෙවර වෙන් කර තිබේ. අපගේ විකාශනාගාර පද්ධතිය ජාතික ගුවන්විදුලියේ තවත් ප්‍රධානතම සම්පතකි. කොළඹින් විසිරු ආහරණ වැඩසටහන් සියල්ලම ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රාවකීන් හට සමීප කරවන්නේ ප්‍රාදේශීය විකාශනාගාරයයි. ඒ අතර ඉතා දර්ශනීය පරිසරයක පිහිටි අපගේ හපතලේ විකාශනාගාරය වැදගත් ස්ථානයක් ගනු ලබයි. මෙය යාවත්කාලීන කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එනිසාම රුපියල් මිලියන 100ක මුදලක් ඒ සඳහා වෙන් කර තිබේ. හපතලේ විකාශනාගාරය අදට වඩා වැඩි තීව්‍රතාවයකින් විකාශන කටයුතු කිරීමට මෙමගින් පිටිවහලක් ලැබෙනු ඇත. එය ගුවන්විදුලියට දැවැන්ත ශක්තියක්ද වෙයි. අප පුත්තලම විකාශනාගාරයේ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයේ පැනන ගිය ඇති බැවින් සිවිල් එන්ජිනේරු අංශයේ මගින් සිදුකරනු ලබන අලුත් වැඩියා කිරීම සඳහාද රුපියල් මිලියන 2ක මුදලක් වෙන් කර තිබේ. ඉතා දුෂ්කර රාජකාරී කටයුතුවල යෙදෙන අපගේ නිලධාරීන්ගේ චිත්ත ශක්තිය වැඩිදියුණු කිරීමට පුත්තලම විකාශනාගාරයේ අලුත් වැඩියා කිරීම හේතු වනවාට සැකයක් නැත. VHF UHF පද්ධතිය ස්ථානගත කිරීම සහ සම්ප්‍රේෂණය කිරීම අපට වැදගත් වන්නේ අපගේ විකාශන කටයුතු පුළුල්ව ඒ හරහා සිදු කර ගන්නා බැවිනි. එම පද්ධතිය සම්බන්ධීකරණය කර ගැනීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10ක් වෙන් කර තිබේ. එමෙන්ම තාක්ෂණයට අදාළ මිනුම් උපකරණ සඳහා රුපියල් මිලියන 6.5ක්ද වෙන් කර තිබේ. එමෙන්ම වායු සමීකරණ උපකරණ සඳහා රුපියල් මිලියන 15ක් වෙන් කර ඇත.
සම්ප්‍රේෂණාගාරවල සම්ප්‍රේෂණ යන්ත්‍රවල අමතර කොටස් සමඟ රුපියල් මිලියන 4ක්ද මේ යටතේ වෙන් කර දී තිබේ. අපගේ යටියන්ත්‍ර විකාශනාගාරයේ ප්‍රවේශන මාර්ගය අලුත් වැඩියා කිරීමට මෙවර ප්‍රතිපාදන මගින් රුපියල් මිලියන 2ක මුදලක් වෙන් කර තිබේ. 2016 වර්ෂයේ වෙන් වූ මුළු මුදල වන්නේ රුපියල් මිලියන 201කි. ජාතික ගුවන්විදුලියේ සංවර්ධනය සඳහා මෙවැනි දැවැන්ත මුදලක් වෙන් කිරීම ජාතික ගුවන්විදුලියේ අප සමගයේ සතුටට කරුණක් වනු ඇත. ජාතික ගුවන්විදුලිය සදා රටේ ජනතාවගේ සම්පතක්සේ දිස්වනු ඇත. ජාතික ගුවන්විදුලිය යනු අපේ රටේ සමාජ හරපද්ධතියේ ප්‍රමුඛතම මාධ්‍ය මධ්‍යස්ථානයයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රටේ සමස්ත මහජනයාගේ ගුවන්විදුලියයි.